අවසන් වරට වාර්තා වූ ආසාධීතින්ගගේ හත්සය හතර දෙකු පෑලිකොඩ කොවි පපක්‍රියාශ්‍රීතින් වනතර ක් තරබ මින් රජයේ සිට පැමිණ පුදගලෙු සහ කුේටේ සිට පැමි පු්ගලෙකුද කොවිඩආසාධතිීන් ලෙසහඳුනගත් වයි, රජයේ පවති දෙපර්ථමේන්තුව සහන් කළේ ඊඒයේ වැඩම අවසාධතිීන් වර්තා ීතිබුණනේ කොළඹ දිස්ත්‍රිකයෙන්. එම සංඛ්‍යාව දෙෙසිය හැත්තාහතාක්. ඒ දෙවනුවට වැඩිමආසාධදිතිීන් සංඛ්‍යාවක් වාර්තාවයේ මහණඩුවර දිස්ශ්‍රිකෙන් වන අතර එම සංඛාව දැක්වවෙන්නේ එක සියක් ලෙසයි. ගම්පහ දිිශ්‍රිකෙන් ආසාධීතින අනුහතක් බදුල්ලෙන් පනස්තු වනත් කුුණැකල දිස්ශ්‍රිකෙන් ආසාධීතින් හතලස් හතරක් ලෙසින් ඒ දිනේදී කොවිඩ ආසාධීන් හඳනාගෙන බෙනවා. එෙන්ම පුදතලම දිස්ශ්‍රිකන්ද ආසාධීන් දහතුන් දෙෙක හඳනාගත් බවයි රජයේ පෘති දෙපර්මේව සඳහන් කේ. මෙ අතර තවත් මරණ හතක් වාර්තාාවමත් සමඟ මෙරට සමස්ත කොවිට මරණ සංඛ්‍යාව තුන් සසිති ස් නමයක්දක් වාය හෙලගියා. මක්ගුණ වෑවඩ කටුගස්ො හට්ටිපොල බියකම සහ නුවරලිය ප්‍රදේශවල පදිංචි පිරිමි පුදගලින් පිරිසක් මෙලස මියගියායාතර වනවා. එෙන්මදික්වැල් බෝතරකන්ද ප්‍රදේශයේ පදිචි හත්තට හැවරදිකාතාවක්ද, කොවිට ආසාධන ියකු ඇති බවයි රජය ප්‍රෘති දෙේපර්ත්මේන්තු සඳහන් කළේ. මෙතර COොVID-19 ව අසාන ව IDH රෝහලේ දැඩිසත්කාරයක ප්‍රතිකාර ලබමි සිටියේදී. ඊයේ අභව පාප්තෝ වෛද නවිල් ප්‍රනාාන්දු මහතාගේ දේහය පිළිබඳව සන් කටයුතු අද පෙරවරුවයේ සිදු කෙරුණා. ඒ කොඩිකවත්ත පොදු සුසාලභූමියදී. හිටපු දේශපාලක්නයකෝ වද ෙවිල් ප්‍රාතු මහතා, එදාස් නම්සේ හත්තහත වසේ මහ මැතිවනේද, පානතුර මැතිරන කොටශය නියෝජචනය කරින්, පාර්ලිමේතු මන්්‍රවරයකු වශයෙන්ද තේරී පත්ව, එදහස් නමසයසූ නමය වසරදක්වා පාලිමේතුව නියෝචනය කලා. වි සාදන වීම හලේ ැනිිසාත්කාරයක ප්‍රති ර ලාබම සිටිය ද. පසුගේ හ යි හ ලවෙත රක්රයවීමටයි කටයුතු කරති බුණ. මියයන විතේ මහතා අසු නම වනවයේ පස වන. කොවිට අසාධනයවීම ෙරට චීවි ක්ෂයට පත්තු දෙවන වෛදි වරයා මහයි. මේේ අතර පෙවර ට ප්‍රදශ් හි ේ පැව හ ද ලා කිර ප ර ට. එඒ අනුව COI-19 පැතිරීම වැැක්වීමේ ජාතික්‍රියන් විත මධ්‍යස්ථානය ප්‍රධාන, යුද හමුදාපති චනරා ශාවන්ද්‍ර සිල්වා අමහතා සඳ හන් කළේ මතල දිස්ත්‍රිකගේ මීද නියග්‍රමනිර්ධහරි ව සබේ, පෝසලෙන් ප්‍රදේශය ඉසුර මාවත එක්සත් ජනපදයමලෙස හද කලා බවි නිවත්කිරීමට කටයුතු කළ බවයි. එෙන්ම මතුගම ප්‍රදශ්වියලේකම් කොටාේ ොදුු පිිය හත්සිය සි හත ග්‍රහම නිධහරී වසම අල්තින් හද කලාකිරීමට පියවර ගෙනති බෙනවා. මෙ අතර කැලිනි විශ්වවිද්‍යාල මානව ශාත්‍රපීටයේ විභහ කටයුතු සඳහා නෙවස්සිකාගරවලට පැමිණ සිසුවයන්ති දෙනකුට සහ සිසුන් දෙදනකුට කොVවිෛස ආසාධනේී ඇති බවට තහුරීතිබෙනවා. අධ්‍යයන කටයුත්තක් සඳහා ශ්‍රෂත්‍ර පරිීක්ෂාවකටයාමට පෙර සුන් දසදනකුට සිදුකළ PCR පරීක්ෂණ වලදී මොන් අසාධීත බවට හඳනාගෙන ඇති බවයි සඳහන් වන්නේ. මෙවැනි වැදකත්වත් නැරඹීම සඳහා ශ්‍රවතා TV නිස්, YouTubeු චනලයේ සස්ටයි කර සීනෝ සලකුණොබන්න.